පාරිසරික වනජීවි හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ ආංශික කාරක සභාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. 2014-15 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වෙනකොට දින 180ක සේවාව සම්පූර්ණ කරපු සියලුම රජයේ ස්වේච්ඡා හෝ අනියම් කියයි හැමෝම ස්ථිර කරා. ඒදී 2019 කෙරුණේ නැහැ. ඒ නිසාම අදටත් අවුරුදු ගණනාවක් වනජීවි ක්ෂේත්‍රයේ ස්වේච්ඡා සේවයේ නිරත වී සිටින විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ දවස්වල අපි ඉන්නකොට එක්තරා කොටසක් ස්ථිර කරන්න බැරුණායි. සුළු ප්‍රමාණයක් 100කට විතර අඩුයි. ඊට පස්සේ අපිට දුන්න දේ තමයි ස්ථිර කරනකොට අපිට ට්‍රෙෂරි එකෙන් කියලා තිබුණා මීට පස්සේ ආයේ මේ කට්ටිය බඳව ගන්න එපා කියලා. දැන් ස්වේච්ඡා කට්ටිය ගන්න දෙන්නෙත් නැතුව පර්මනන්ට් ස්ටාෆ් එක ගන්න දෙන්නෙත් නැතුව දැන් තව අවුරුදු 5ක් ගියාට පස්සේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කරගෙන යන්න ඉහළ නිලධාරි නැති වෙනවා කවුරුවක්වත්. දැන් ඉතින් 3 දෙනෙක් ඉන්නේ අපේ ජේෂ්ඨ අය. ඊට පස්සේ දැනට ඇවිල්ලා තියෙන අලුත් සහකාර අධ්‍යක්ෂතුමියක් මේගොල්ලෝ යම් කිසි මට්ටමකට එන්න තව අවුරුදු 7ක්වත් යනවා. කොහොම කියනවද කියලා මේ රටේ වන සතුන් සහ වෘක්ෂලතා ආරක්ෂා කරන්න කියලා මේ අයට මානව සම්පත නැහැ. මේ අයට පිරිස් බලය නැහැ. බහුකාර්ය කට්ටියට මොකද්ද රුපියල් 22,000 කොහෙද ගෙවන්නේ? 22,000 මොනව කරන්නද? ඒ කියන්නේ අතින් දාලත් මේ ඒ මිනිස්සු ජීවත් වෙන්නේ නැලේ කෑම ටික කාගන්නද? වනජීවීරයකින් පරිබාහිරව මොකක් හරි වැඩිපුර පොඩි ජෝන් එකක් තියාගන්නවද? නිකන් සංවේදී කලාපයක් කියලා. එතකොට වනජීවී කලාපේ කොහෙත්ම බෑ සංවර්ධන වැඩකටයුතු කරන්න. දැනට අපි තියන්නේ අර හැතැම්මේ සීමාව කියන එක. මිනිස්සු ගෙවල් හදනකොට අර මේ කරනකොට අපි ප්‍රශ්න ඇති වෙනවා. දැන් අපි අකමැති වුණත් දැන් සමහර දේවල් එහෙම කරන්න සිද්ධ වෙනවා. යම්පාරට අවම තම්පාරේ හුඟක් කොට්ටාස වනජීවීද? අම්පාරට අවම එතකොට එහෙනම් ඒක වනජීවී භූමියක තමයි මේ ටවුම් හැදිලා තියෙන්නේ. අලි කොරිඩෝ අපිට නිදහස් කරගන්න අපි උත්සාහ කරනවා දැන් 12ක් විතර නිදහස් කරගන්න ඕනේ හරි ගැටුම. වනාලි මිනිස් ගැටුම HEC conflict areas human elephant conflict areas ටික zones වශයෙන් හඳුනාගෙන අඩුම ගානේ පළවෙනි පියවර හැටියට මේ සඳහන් කරන ඔය කොරිඩෝස් ටික අපිට ඩිමාකේට් කරගන්න පුළුවන්. අපේ රටේ National Land Use Policy එකක් අවශ්‍යයි. ඉඩම් පරිහරණ වැඩසටහනකුයි ජාතික භෞතික සැලැස්මකුයි. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.